අප මාතෘභූමියට සාමය උදාකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවන්හි සාමාජිකයින් 27,000කට අධික පිරිසක් ජීවිත පූජා කර තිබෙනවා. ඊට අමතරව තවත් එවැනිම ගණනක් සදාකාලික ආබාධිතයන් බවට පත්ව ඇති බවත් සිහිපත් කළ යුතුයි. ජීවිතය පරිත්‍යාග නොකළද ආබාධිත නොවූවද තවත් ලක්ෂ සංඛ්‍යාත රණවිරුවන් පිරිසක් ඔවුන්ගේ තරුණ ජීවිත අපට සිතාගන්නටවත් නොහැකි තරම් වූ අන්තරායක හෙළුවේ ඔබ අප සියලු දෙනාගේම උස් නිදහස වෙනුවෙන් බව ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම සදාකල්හිම සිහිපත් කළ යුත්තක්. එවන් උතුම් රණවිරුවන් රණබිමේදී ප්‍රදර්ශනය කළ වීරත්වය උදෙසා වීර පදක්කම් පිරිනැමීම ත්‍රිවිධ හමුදාව අනුගමනය කරන සම්ප්‍රදායක් වන අතර ඒ වෙනුවෙන් රණශූර, රණවික්‍රම යන පදක්කම් සහ වීර වික්‍රම, වීරෝධාර සහ පරම වීර යන විභූෂණයන් ප්‍රදානය කෙරෙනවා. මෙකී වීර පදක්කම් අතරින් සන්නද්ධ සේවා සාමාජිකයෙකු හට ලබාගත හැකි උසස්ම වීර පදක්කම වන්නේ පරම වීර විභූෂණයයි. ඊළාම් යුද්ධය තුළ ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේවා සාමාජිකයින් 32 පරම වීර විභූෂණයෙන් පිදුම් ලබා තිබෙන අතර මෑතකාලීන ලාංකේය ඉතිහාසයේ බිහි වූ අසම සම විරුවන් වූ ඔවුන්ගේ වීර වික්‍රමාන්විතයන් පිළිබඳ තොරතුරු රැගත් විශේෂ වැඩසටහන් මාලාවක පළමු එන්නයි මේ. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සාමාජිකයෙකුට සිය වීරත්වයේ උදෙසා පිරිනැමෙන ඉහළම සම්මානය වන්නේ පරම වීර විභූෂණයයි. වර්ෂ 1981 සැප්තැම්බර් මාස පළමුවනදා නිකුත් කරන ලද අංක 156 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම වීර පදක්කම හඳුන්වා දෙනු ලැබුවා. කිසියම් ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු එම පදක්කම ලැබීම සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රියාපටිපාටිය විස්තර කෙරෙන්නේ මෙලෙසයි. උපුටා ගැනීම. ස්වකීය ජීවිතයට ආත්මාරක්ෂාවටද සිදුවිය හැකි උපද්‍රව ගැන නොතකා සිය සගයන්ගේ ජීවිත ආරක්ෂාව නොහොත් සිය බලකායේ කාර්ය අරමුණ මුදුත්පත් කර ගැනීම උදෙසා සක්‍රීය සේවා කාලය තුළදී ස්වේච්ඡාවෙන්ම සතුරාට මුහුණ පාමින් පෞද්ගලිකවම කරන ලද වික්‍රමාන්විත වූද අභිහිත භාවය ප්‍රකට කරන්නා වූද අති විශිෂ්ට ක්‍රියාවන් අරබයා පරම වීර විභූෂණය ප්‍රදානය කරනු ලැබේ. උපුටා ගැනීම අවසන්. යම්කිසි සේවා පුද්ගලයෙකු මෙම විස්තරයට ගැලපෙන ආකාරයේ ක්‍රියාවක් සිදු කළායැයි ඔහුගේ අනදින නිලධාරියට හැඟෙන අවස්ථාවකදී ඒ පිළිබඳ සිය ඉහළ නිලධාරීන්ට රපෝර්තු කිරීමෙන් අනතුරුව සේනාධිනායකයා වෙත එම යෝජනාව යොමු කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා වෙත මෙම පදක්කම පිරිනැමීම පිළිගත් හමුදා සම්ප්‍රදායයි. කිසියම් හේකින් මෙම පදක්කම පිරිනැමීම සඳහා යෝජිත පුද්ගලයා අදාළ කාර්යභාරය ඉටු කිරීමේදී හෝ වෙන යම් අවස්ථාවකදී හෝ මරුමුවට පත්ව සිටියේ නම් එම පුද්ගලයාගේ පවුලේ ළඟම ඥාතියෙකු වෙත එම පදක්කම පිරිනැමීම සිදු කළ යුතුයි. ඉතා අලංකාර සහ ගාම්භීර පෙනුමකින් යුතුව නිර්මාණය කර ඇති පරම වීර විභූෂණය සඳහා ඇති පළඳනාව පිළිබඳ පෙරකී ගැසට් පත්‍රයේ සඳහන් ඇති විස්තරය මේ ආකාරයි. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ගේ සම්භවය සිදු වූයේ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවන්ගේ ආභාෂය අනුව වීම සහ 1972 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මුළුමනින්ම නිදහස් වීමේ අවස්ථාව දක්වා රාජ්‍ය නායිකාව වශයෙන් සැලකුණේ දෙවන එලිසබෙත් රැජින බැවින් සන්නද්ධ සේවාවන්හි සේනාධිනායිකාව වූයේද ඇයවීමත් නිසා 1972 දක්වා ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සාමාජිකයින් යම්කිසි සංග්‍රාමික කටයුත්තක් අතරතුර ප්‍රදර්ශනය කරන ලද වීරත්වය ඇගයීම උදෙසා පිරිනමන ලද්දේද බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවන්ට පිරිනමන පදක්කම් සමූහයයි. ඒ අනුව එම වකවානුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හිමිව තිබූ උසස්ම ඇගයීම වූයේ වික්ටෝරියා ක්‍රොස් යන පදක්කමයි. වර්ෂ 1972 සහ 81 අතර කාලය තුළ ශ්‍රී ලංකා හමුදාවන් වෙනුවෙන් මෙවන් ඇගයීමේ ක්‍රමවේදයක් නොතිබූ අතර එය මුල්වරට ප්‍රදානය කරනු ලැබුවේ වර්ෂ 1990 දී. එසේනම් අප මාතෘභූමිය වෙනුවෙන් මිනිසෙකුට ඉටු කළ හැකි උපරිම සේවය ඉටු කළ එකී අසහාය විරුවන් කවුරුන්දැයි හඳුනා ගනිමු. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමුවරට පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ නිලධාරියා වන්නේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 3 ස්වේච්ඡා බලඇණියට අයත් ලුතිනන් සාලිය උපුල් අලදෙණියයි. 1990 ජූලි මාසයේදී කොකාවිල් කඳවුර ත්‍රස්තවාදීන් විසින් වට කළ අවස්ථාවේදී කඳවුර අතහැර පසුබසින්නට නියෝග ලැබී තිබියදීත් තුවාල වූ සිය සගයින් හැරදායම ප්‍රතික්ෂේප කළ ඔහු එහිම මිහිදන් වුණා. ලාන්ස් කෝපරල් ගාමිණී කුලරත්න නොහොත් හසලක ගාමිණී පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ පළමු සිසු නිලයයි. 1991 වසරේදී අලිමංකඩ හමුදා කඳවුර ත්‍රස්තවාදීන් වටකළ අවස්ථාවේදී කඳවුරේ ආරක්ෂාව බිඳ දමන්නට බුල්ඩෝසරයක් ගෙන අතර අත්බෝම්බයක් ගෙන නොබියව බුල්ඩෝසරයට පැන එය විනාශ කර දැමීම හසලක ගාමිණී සිදු කළ වීරක්‍රියාවයි.
1993 නොවැම්බර් මාසයේදී පුනරින් හමුදා කඳවුරට එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරය අතරතුර එහි ස්ථානගතව සිටි තුන්වන ගජබා බලෑණියේ අනදින නිලධාරීවරයා නිවාඩු මත සිටි අතර සටන් අතර වාරයේ එම බටපිරිස් මෙහෙවූ බලෑණියේ දෙවන අනදින නිලධාරියාද ජීවිතක්ෂයට පත් වුණා. සහායක සේනාවන් පැමිණෙන තෙක් පළවන පාබල බලෑණිය සමගින් එක්ව කඳවුර රැකගනිමින් සටන් වැදුණ ගජබා සෙබළුන්ට අයෝමේ ශක්තියක් වූ ලුතිනන් KWT නිශ්ශංක සටන් අතරතුර සිදු වූ දරුණු තුවාල හේතුවෙන් අවසන් සුසුම් හෙළුවා. වර්ෂ 1995 දී රිවිරස මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පැවති අතරතුර යුද හමුදාව යාපනය නගරයට පිවිසෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී යාපනයේ දූපත් සමූහයේ දෙසින් මුහුදු කොට යොදා ගනිමින් ත්‍රස්තවාදීන් යුද හමුදාවට එල්ල කළේ සුළුපටු තර්ජනයක් නොවේ. එම අවස්ථාවේදී චිරතිව් දූපතේ කොටි බලය සිඳලීම සඳහා යෙද වූ කණ්ඩායමට නායකත්වයේ දීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ සැරයන් පසන් ගුණසේකර සටන් අතරතුර සිදු වූ දරුණු තුවාල හේතුවෙන් මරුමුවට පත් වුණා. වර්ෂ 1996 මාර්තු 30 වනදා හමුදා සාමාජිකයින් ප්‍රවාහනය කරමින් තිබූ නගරෝමා නෞකාවට එල්ල වූ මුහුදු කොටි ප්‍රහාරයකින් එම නෞකාව ආරක්ෂා කරගනු පිණිස ලුතිනන් ජූඩ් ලක්මාල් විජේතුංග විසින් අනදුන් P458 දරන ඩෝරා යාත්‍රාව යොදවන මොහොත වන විටත් එය පෙර සටනකදී සිදු වූ අනතුරක් හේතුවෙන් අබලන් තත්ත්වයක පැවතුණා. එම අවස්ථාවේදී නගරෝමා නෞකාව ඉලක්ක කොට වේගයෙන් යාත්‍රා කරමින් තිබූ මරාගෙන මැරෙන බෝට්ටුවක සිය යාත්‍රාව හප්පාගෙන තවත් මරාගෙන මැරෙන මෙහෙයුමක් දියත් කරමින් නගරෝමා නෞකාව බේරා ගන්නට ලුතිනන් විජේතුංග ප්‍රමුඛ නාවිකයින් පිරිස දිවි පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කළා. ක්ෂණික විහිදුම් යතුරුපැදි බලගනේ සාමාජිකයෙකු වූ ලාන්ස් කෝපරල් WIN සෙනවිරත්න, එවකට නිවාස අමාත්‍යවරයාව සිටි නිමල් සිරිපාලද සිල්වා මහතා 1996 ජූලි 4 වනදා සිදු කළ යාපනය සංචාරයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටියා. ගැබිනි මමක ලෙසින් දිස් වූ කාන්තාවක් අමාත්‍යවරයා සිටි දෙසට යන්නට උත්සුක වූ මොහොතේදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ ලාන්ස් කෝපරල් සෙනවිරත්න ඇය වලකාලනු ලැබුවා. නිමේෂයකදී ඇය සඟවාගෙන සිටි බෝම්බය පුපුරවාගත් අතර එයින් ඔහුගේ දිවි තොර වුණා. අමාත්‍යවරයා දරුණු තුවාල ලැබුවමුත් ඔහුගේ ජීවිතයට හානියක් සිදු වූයේ නැහැ. 1996 වසරේ ජූලි මාසයේදී ත්‍රස්තවාදීන් මුලතිව් කඳවුර අභිභවනය කළ අවස්ථාවේදී එම කඳවුර යළි අත්පත් කර ගැනීම සඳහා එහි ගිය පළමුවන විශේෂ බලකා බලෑණියට නායකත්වය ලබා දුන්නේ ලුතිනන් කර්නල් ෆාස්ලි ලාෆීර් විසින්. අලම්පිල් වෙරළට ගොඩබැසීමෙන් අනතුරුව මුලතිව් දක්වා ගමන් කිරීමේදී සටන් පෙරමුණේම හිඳිමින් සිය සගයින් මෙහෙය වූ ඔහු එළ වූ මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් දිවියෙන් සමුගත්තා. 1997 දෙසැම්බර් මස ජයසිකුරු මෙහෙයුම අතරතුර මන්නකුලම් ගම්මානය අල්ලා ගැනීම සඳහා යෙද වූ කමාන්ඩෝ බලකායේ දෙවන බලෑණියේ ශාලි කණ්ඩායමට නායකත්වයේ ලබා දුන්නේ කපිතාන් ජයනාත් ගිනිමැලගේ විසින්. අනපේක්ෂිත ආකාරයෙන් දරුණු ත්‍රස්ත ප්‍රතිප්‍රහාරයකට මුහුණ දෙන්නට කමාන්ඩෝවරුන්ට සිදු වූ අතර අවසානයේ පසුබසින ලෙස අණ ලැබුණා. එම අවස්ථාවේදී සිය තුවාල ලැබූ සගයින් හැරදා පසුබැසීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබා දුන් රේඩියෝ පණිවිඩෙන් පසු ඔහුගේ හඬ කිසිදා අසන්නට ලැබුණේ නැහැ. වර්ෂ 1999 අගභාගය වන විට කොටි ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුර 4 වටින් වටකොට පහර දෙමින් සිටියා. එම වසරේ දෙසැම්බර් 19 වනදා අලිමංකඩ කඳවුරට පහර දෙමින් සිටි මුහුදු කොටි බෝට්ටු සමූහයකට පහර දී විනාශ කරන්නට සටනට බඩ වින් කමාන්ඩර් TDA සිල්වා පුල්ලේ ඔහු පැද වූ CH-618 දරන MI-24 හෙලිකොප්ටරයට එල්ල වූ මාරාන්තික මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. පරම වීර විභූෂණින් පිදුම් ලැබූ එකම ගුවන්විරුවා වන්නේ ඔහුයි. වර්ෂ 2006 අගෝස්තු මස මුහමාලේ සහ නගර කෝවිල් ආරක්ෂක වළල්ලේ දරුණු සටන් ඇවිල ගියා. එම අවස්ථාවේදී නගර කෝවිල් ප්‍රදේශයේ ආරක්ෂාව පිණිස අතිශයින් වැදගත් වූ බංකර් පෙළක් සතුරා අතට පත් වූ මොහොතේ එම බංකර් පෙළ යළි අත්කර ගන්නට සිය කණ්ඩායම සමගින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ කපිතාන් සාමින්ද වලිසුන්දරයි. එහිදී අතිශයින්ම වැදගත් වූ 36 වෙනි බංකරයට අත්බෝම්බ දෙකක් සියතින්ගෙන කඩා වැදුණු ඔහු සියලු සතුරන් මරා දමා ඔහුද දිවියෙන් සමුගත්තා. වර්ෂ 2006 සිදු වූ මුහමාලේ නාගර් කෝවිල් සටන 30 වසරක ඊළාම් යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යයක් වශයෙන් හඳුනාගත හැකි. යාපනය ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය වැදගත් වූ එම යුද පෙරමුණ අත්පත් කර ගැනීම සඳහා ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයේදී කොටි බරාවි පොලක් විනාශ කරන්නට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව මරාගෙන මැරෙන පන්නේ ප්‍රහාරයක් එල්ල කළ සැරයන් සුරංග තම ජීවිතේ පූජා කොට සිය කණ්ඩායමේ සුරක්ෂාව තහවුරු කරන්නට සමත් වුණා. ඒ උතුරු මානුෂීය මෙහෙයුම ආරම්භ වූ අවධියයි. 57 වන සේනාංකයේ මගින් පාලම්පිටි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කළ කුඩා ප්‍රහාර මාලාවේ තවත් එක් ප්‍රහාරයක් දියත් කරමින් සිටි තුන්වැනි ගජබා බලෑණියේ කපිතාන් ඩුවන් පුන්සිරිගේ කණ්ඩායමට අනපේක්ෂිත සතුරු ප්‍රහාරයක් එල්ල වුණා. තමන් අත පැවති උණ්ඩ තොග නිමවෙමින් පැවති මොහොතක ක්‍රියාත්මක වූ කපිතාන් පුන්සිරි
දෑතට අත්බෝම්භ දෙකක් රැගෙන සතුරු කණ්ඩායම මැදට පැන පුපුරවාගත්තේ සිය කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරමින්. වර්ෂ 2007 අගභාගයේදී පෙරියතම්පනේ ප්‍රදේශය අත්පත් කර ගැනීම සඳහා 57 සේනාංකයේ යටතේ නෙහෙවුම් කරමින් සිටියේ හත්මන සිංහ බලඇණියයි. ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ සැරයෙන් අනුරගේ කණ්ඩායමට අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර ඔහුටද දරුණු තුවාල සිදු වුණා. තුවාලවල වේදනාව පසෙකලා යලි නැගී සිටි සැරයෙන් අනුර අත්බෝම්බ දෙකක් ගෙන සතුරු අගලට කඩා වැදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කොට සිය කණ්ඩායමට එම ප්‍රදේශයේ බලය තහවුරු කරගන්නට මඟ පාදා දුන් අතර ඔහුට යලිත් සිය කණ්ඩායම හා එක්වන්නට අවස්ථාව ලැබුණේ නැහැ. වර්ෂ 2008 ජූලි මාසයේදී මාන්කුලම් සහ කිලිනොච්චි අතර පිහිටි ත්‍රස්ත නායකයින් රැස්වන ස්ථානයකට පහර දී පසුබසිමින් සිටි යුද හමුදා විශේෂ බලකා දිගුදුර මෙහෙයුම් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදු වුණා. එම ප්‍රහාරයේ මුල් අවස්ථාවේදීම කෝපරල් චන්දන තුවාල ලැබූ අතර ඔහු ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව තම කණ්ඩායමේ අනෙක් සගයින් ආරක්ෂිතව පසුබස්න අතුරු සිය අතැති බරාවියෙන් පහර දෙමින් සතුරාගේ අවධානය තමා වෙත රඳවා ගන්නට සමත් වුණා. කෙසේ නමුත් ඔහුට පසුබසින්නට කිසිදා ඉඩ ලැබුණේ නැහැ. වර්ෂ 2008 ජූලි මාසයේ වන විට යුද හමුදාව සටන් වදිමින් සිටියේ තුනුක්කායි ප්‍රදේශයේ සිය ග්‍රහණයට ගැනීමටයි. දක්ෂ RPG ප්‍රහාරකයෙකු වූ 8 ශ්‍රී ලංකා පාපල හමුදාවේ කෝපරල් මදුශංක අබේසිංහ ත්‍රස්ත ඉලක්ක වෙත පහර දෙමින් ඉදිරියට ගිය නමුත් ඔහුට තුවාල සිදු වුණා. තමා තෙති RPG උණ්ඩ ඉවර වූ මොහොතේදී අත්බෝම්බ දෙකක් ගෙන කොටි බංකරයකට පැන මරාගෙන මැරෙන පන්නේ ක්‍රියාන්විතයක් ගියත් කරමින් ඒ මොහොතේ අත්‍යවශ්‍යව තිබූ ඉලක්කයක් තම සහෝදර සෙබළුන් වෙත ලබා දෙන්නට ඔහු සමත් වුණා. අක්රායන් කුලමේ සිට කිලිනොච්චිය දක්වා ඇති ප්‍රධාන කොටි සැපයුම් මාර්ගය අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ 8 බලඇණිය මෙහෙයුම් සිදු කරමින් සිටියේදී නොනවත්වා නැගෙන රැලි ආකාරයෙන් ත්‍රස්ත ප්‍රහාර එල්ලවන්නට වුණා. එහිදී ක්‍රියාත්මක වූ ලාන්ස් කෝපරල් දර්ශන දයාරත්න GPMG අවිය සියතටගෙන දරුණු ප්‍රහාරයක් ත්‍රස්තයින් වෙත එල්ල කරන්නට වුණා. එම අවසරෙන් දයානන්දගේ කණ්ඩායමට ආරක්ෂිත ස්ථානයකට පැනගන්නට හැකිවුවත් එල්ල වූ ත්‍රස්ත ප්‍රතිප්‍රහාර හමුවේ දයානන්ද අවසන් සුසුම් හෙලා තිබුණා. 2008 නොවැම්බර් පළමුවනදා පේදුරුතුඩුව සහ නගරකෝවිල් අතර මුහුදු තීරයේදී මුහුදු කොටින් හා ඇති වූ සටනට B164 දරන යාත්‍රාව සහ ඇරෝ වර්ගයේ කුඩා යාත්‍රා ගණනාවක් එක් වී සිටියා. ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් Z142 දරන ඇරෝ යාත්‍රාවේ සිටි අවිකරුවන් 30 බරපතල තුවාල ලබා සිටි අතර ඩෝරා යාත්‍රාව ඉලක්ක කොට වේගයෙන් ඇදමින් සිටි මරාගෙන මැරෙන මුහුදු කොටි යාත්‍රාවේ හප්පා මරාගෙන මැරෙන්නට ප්‍රධාන සුළු නිලධාරී KG ශාන්ත තීරණය කළේ B164 යාත්‍රාවේ ආරක්ෂාව සහතික කරන්නටයි. පරම වීර විභූෂණෙන් පිදුම් ලැබූ විරුවන් අතර ජන සමාජයේ ඉහළම සම්භාවනාවට පාත්‍ර වූ රණවිරුවා ඔහුය. ඔඩු සුඩාන් ප්‍රදේශයේ දිගුදුර ක්‍රියාන්විතයක් දියත් කොට පසුබැසීමේදී ත්‍රස්තවාදීන් හා ඇති වූ ගැටුමකදී සිදු වූ දරුණු තුවාල හේතුවෙන් ජීවිතෙන් සමුගන්නට ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහට සිදු වුණා. එම ක්‍රියාන්විතයේ මුල් අවස්ථාවක සතුරන් හා ඇති වූ ගැටුමකින් ඔහු තුවාල ලබා සිටියත් මෙහෙවුම හෝ සිය සගයින් හැරදා යන්නට ඔහු කිසිවිටකත් උත්සුක වූයේ නැහැ. 2008 වර්ෂයේ අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී විශ්වමඩු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් ඉදිකර තිබූ පස්බැම්මක් සහ යුද අගලක් අත්පත් කර ගැනීම සඳහා යෙදවූ 12 සිංහ බලඇණියේ බටපිරිසට මුහුණ දෙන්නට සිදු වූයේ ඉතාමත් දරුණු ත්‍රස්ත ප්‍රතිප්‍රහාරයකටයි. එම අවස්ථාවේදී කිසිදු ජ්‍යෙෂ්ඨයෙකුගේ අනුදැනුමකින් තොරව RPG අවිය අතටගෙන නැගී සිටි ලාන්ස් කෝපරල් KGM රාජපක්ෂ සිය කණ්ඩායමට මහත් හිසරදයක්ව තිබූ සතුරු බංකර 3ක් විනාශ කරන්නට සමත් වුණා. තවත් RPG උණ්ඩ නොමැතිවීම නිසා සිව්වන බංකරයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්නට යාමේදී මෙම වයස අවුරුදු 19ක් පමණක් වූ නිර්භීත රණවිරුවා සතුරු ප්‍රහාරයට ලක්ව අවසන් සුසුම් හෙළුවා. 2009 ජනවාරි මාස අවසාන භාගයේදී විශ්වමඩු අල්ලා ගැනීම සඳහා 21 සිංහ රජමේන්තුව මෙහෙයුම් සිදු කරමින් සිටියදී ලාන්ස් කෝපරල් අබේරත්න බණ්ඩා තුවාල ලැබුවා. එම අවස්ථාවේදී ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වෙමින් තිබූ දරුණු ප්‍රතිප්‍රහාරයේ කේන්ද්‍රස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නට තීරණය කළ ඔහු අත්බෝම්බ දෙකක් රැගෙන කොටි බංකරයකට කඩා වැදී එය විනාශ කළා. අතිශය වැදගත් ත්‍රස්ත මර්මස්ථානයක් වූ විශ්වමඩු අල්ලා ගැනීමේදී අබේරත්න බණ්ඩා විසින් විවෘත කර දුන් හිඩැස මහත්සේ ප්‍රයෝජනවත් වුණා. 3 කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් දිගුතුර මෙහෙයුම් සොල්දාදුවෙකු වූ කෝපරල් නිලන්ත කුමාර 2009 ජනවාරි මාසයේ සිය කණ්ඩායමත් සමග නිලාවේලි ප්‍රදේශයේ ක්‍රියාන්විතයක නියලුනේ එම ප්‍රදේශයේ රහසිගතව රැඳී සිටි ත්‍රස්ත කණ්ඩායමක් මර්ධනය කරන්නටයි. එම ත්‍රස්ත කණ්ඩායම සතුව තිබූ MPMG අවිය විනාශ කරන්නට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ කෝපරල් නිලන්ත කුමාර එම කර්තව්‍ය සාර්ථකව ඉටු කරන්නට සමත් වුවත් ඒ අතරතුර ඇති වූ වෙඩි හුවමාරුවේදී මාරාන්තික තුවාලවලට ලක්ව සිටියා.
අරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන 35 මාර්ගයේ ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවා ගැනීමෙන් අනතුරුවත් අවස්ථා ගණනාවකදීම දරුණු ප්‍රතිප්‍රහාරයන්ට ලක් වුණා. එවන් එක් දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් අභිමුව යුද හමුදා බටපිරිසක් ත්‍රස්තයින්ට හසුවන්නට ගිය අවස්ථාවේදී සිය පපුවෙහි ක්ලේමෝ බෝම්බයක් එල්ලාගත් කෝපරල් නිලන්ත පුෂ්ප කුමාර සතුරා මැදට පැන එය පුපුරවා ගත්තේ ත්‍රස්ත ප්‍රතිප්‍රහාරය ව්‍යර්ථ කරමින්. යුද හමුදාව පොදුකුරිරිපු වටකොට සිටියදී පුපුරන ද්‍රව්‍ය පිර වූ ලොරියක් ධන වානේ තහඩු වලින් ආවරණය කොට හමුදාවේ ආරක්ෂාව බිඳහිලීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක ආකාරයෙන් ඉදිරියට එවන්නට වුණා. එය සාර්ථක RPG ප්‍රහාරයකින් හැර මර්ධනය කළ නොහැකි බව අවබෝධ කරගත් දෙවන විශේෂ බලකායේ සැරයන් චන්ද්‍රසිරි බණ්ඩාර සිය RPG අවියෙන් පහර දී එය විනාශ කරන්නට සමත් වුණා. මාරක ලොරිය පුපුරා යන අවස්ථාවේදී චන්ද්‍රසිරි බණ්ඩාර සමීපයටම පැමිණ සිටි බැවින් ඔහුද එම පිපිරීමට ගොදුරු වුණා. පුදුකුඩිරි පුත්‍රස්ත මර්මස්ථාන තුළට රහසිගතව ඇතුළු වී ඔවුන්ගේ බංකර විනාශ කිරීම සඳහා යෙද වූ කමාන්ඩෝ 8 මෑන් ටීම් එකක නායකයා වූ සැරයන් තිස්ස ගුණසේකර අතිශය දුෂ්කර මෙහෙයුමක් අතරතුර බරපතල ලෙස තුවාල ලැබුවා. එසේ නමුත් සිය ආබාධ පවා නොසලකමින් LMG අවියෙන් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිය සගයින් හට ආරක්ෂිත ස්ථානයක් කරා ස්ථානගත වන්නට ඉඩකඩ ලබා දුන් ඔහු සතුරා සමග මුහුණට මුහුණලා ඇති වූ සටනේදී අවසන් සුසුම් හෙළුවා. නමවන ගැමුණු හේවා බලයනියේ කපිතාන් අමිල සම්පත් සමරනායක පුදුකුඩිරිප්පු සටනේදී තුවාල ලැබූ නමවන ගැමුණු හේවා බලයනිය නිලධාරියෙක්. තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා පසුපසට පැමිණීම සාමාන්‍ය ක්‍රමවේදය වුවත් සටනේ පැවති බැරෑරුම්කම නිසා ප්‍රතිකාර ලැබීම ප්‍රතික්ෂේප කළ ඔහු සටන් පෙරමුණේ රැඳී හිඳිමින් සිය සගයින් මෙහෙවන්නට වුණා. මෙආකාරයෙන් සටන් වදිමින් පුදුකුඩිරිප්පු මුදා ගන්න අවස්ථාව වන විට ඔහු දැයට අහිමිව අවසන්. කපිතාන් කිච්චිරි මේඝවර්ණ පොදුකුඩිරිප්පු සටනේදී පෙරමුණේම හිඳිමින් සිය සගයින් මෙහෙවූ තවත් එක් ගැමුණු හේවා නිලධාරියෙක්. සතුරු බංකර අත්පත් කර ගැනීම සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ ඔහු එහිදී බරපතල ලෙස තුවාල ලැබුවමුත් සිය සගයින් හැරදා යන්නට කැමති වන්නේ නැහැ. සිය අවසන් සුසුම් පොද දක්වාම අභීතව සටන් මෙහෙවමින් සිටි ඔහුද පොදුකුඩිරිප්පු නම් LTT දරුණුතම බලකොටුව අත්පත් කර ගැනීම සඳහා දිවිදුන් අභීත විරුවෙක්. වර්ෂ 2009 අප්‍රේල් මාසයේ වන විට පුදුමාතලන් ප්‍රදේශයේ සිරවී සිටි ලක්ෂ සංඛ්‍යාත ද්‍රවිඩ වැසියන් මුදා ගැනීම සඳහා කොටි ආරක්ෂක වළල්ලේ පස් බැම්ම අත්පත් කරගන්නට භාර වූයේ පළමු වෙන විශේෂ බලකා බලෑණියටයි. එහි එක් කණ්ඩායමක නායකත්වය ගත් කපිතාන් අජිත් ගමගේ දරුණු ත්‍රස්ත ප්‍රතිප්‍රහාර මැද වුවත් අතිශය පරිශ්‍රමයක් දරමින් දමිළ වැසියන් මුදවා ගැනීමේ නිරතව සිටියා. පෙරලා ත්‍රස්තයින්ට පහර දීමෙන් සිවිල් වැසියන්ටද හානි සිදුවන බව දැන සිටි ඔහු එම පියවර වෙත අවතීර්ණ නොවුනේ සිය ජීවිතය ඔවුන් වෙනුවෙන් පරිත්‍යාග කරමින්. වර්ෂ 2009 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා යුද හමුදාව දියත් කළ මානව ඉතිහාසයේ විශාලතම ප්‍රාණ අපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමට සහභාගීව සිටි ලුතිනන් වරුණ ජයතිලක නමවන ගැමුණු හේවා බලෑණියේ සමාජිකයෙක්. ත්‍රස්තවාදීන් සිරකරගෙන සිටි දමිළ ජනතාව මුදවා ගැනීම පිණිස බංකර් පෙළක් අත්පත් කරගන්නට යන සටනේදී දරුණු ලෙස තුවාල ලැබූ ඔහු අවසන අත්බෝම්බ දෙකක් අතටගෙන කොටි බංකරයක් තුළට පැන මරාගෙන මැරෙන ආකාරයේ අවසන් ප්‍රහාරයක් දියත් කළා. මාණ්ඩලික සැරයන් ලක්මාල් පෙරේරා පුදුමාතලන් ප්‍රාණඅපකරුවන් මුදවා ගැනීමේ බාරදූර මෙහෙයුම සඳහා සිය 8 මෑන් ටීම් එකත් සමගින් එක් වූ යුද හමුදා කමාන්ඩෝ බලකා විරුවෙක්. සතුරා විසින් යුද හමුදාව මෙන්ම පලායන සිවිල් වැසියන්ද ඉලක්ක කරමින් පහර දෙමින් සිටි 12.7 mm අවිය විනාශ කරන්නට සිදු කළ මෙහෙයුම අතරතුර සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඔහුට දිවි අහිමි වුණා. පුදුමාතලන් මුදවා ගැනීමේ මෙහෙයුමේදී යුද හමුදාවට බරාවි භාවිතා කිරීමේ කිසිදු හැකියාවක් තිබුණේ නැහැ. එබැවින් සිය අතැති සැහැල්ලු අවි වලින් පමණක් සටන් කිරීම ඉතා අස්පිරු කර්තව්‍යයක් වුණා. මෙම කටයුත්ත ඉතා උද්‍යෝගයෙන් බාරගත් පළමෙනි කමාන්ඩෝ බලෑණියේ කෝපරල් මනෝජ් පුෂ්පමාල් සිය 4 මෑන් ටීම් එකත් සමගින් ත්‍රස්තයින් හා ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුනේ කොටි ග්‍රහණයේ සිටි දෙමළ වැසියන් මුදවා ගන්නටයි. වර්ෂ 2009 මැයි මාසයේ වන විට නන්දිකඩාල් දක්වා ඉදිරියට එන හමුදා බටපිරිස් නැවැත්වීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයන් හැරුණු කොට වෙනත් කිසිදු උපක්‍රමයක් LTTE සතු වූයේ නැහැ. නන්දිකඩාල් කලපුවේ මෙහෙයුමක් සඳහා අවතීර්ණව සිටි ශ්‍රී ලංකා පාබල හමුදාවේ 6 බලෑණියට අයත් බටපිරිසක් දෙසට ඇදුන මරාගෙන මැරෙන කොටි බෝට්ටුවක් තනිවම දඩයම් කරන්නට එම කණ්ඩායමේ සිටි ලාන්ස් කෝපරල් RMDM රත්නායක ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා. කොටි බෝට්ටුව විනාශ කරන්නට ඔහුට හැකි වූ නමුත් එහි පිපුරුමට ඔහුද ගොදුරු වුණා. ලාන්ස් කෝපරල් රත්නායක ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ ලාබාලතම රණවිරුවා ලෙසින්ද ඉතිහාසගත වී තිබෙන්නේ ඒ වන විට ඔහුගේ වයස යන්තමින් අවුරුදු 19ක් පමණක් වූ බැවින්. වර්ෂ 2009 මැයි 17 වන දවස උදා වූවා පමණයි.
නන්දි කඩාල් කලපුයේ කුඩා කොදෙව්ව කරමේ සිටි හතරවැනි විජයබාහු බලෑණියේ සැරයන් සෙනරත් බණ්ඩාර ඇතුළු 8 මෑන් ටීම් එක කලපුයේ ඇදී යන බෝට්ටු සමූහයක් ඉලක්ක කර පහර දෙන්නට වුණා. ඉතා විශාල ත්‍රස්ත කණ්ඩායමකට එරෙහිව වුවත් දරුණු සටනකට අවතීර්ණ වූ මෙම කුඩා කණ්ඩායම ත්‍රස්තවාදීන්ගේ ගමන වළකාලන්නට සමත් වුණා. ඔවුන් එලෙසින් අහුරාලනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයින් බව දැනගන්නට සැරයන් බණ්ඩාර ජීවතුන් අතර ඉතිරි වී සිටියේ නැහැ. පරමවීර විභූෂණයෙන් පුදලද වීරයින්ගේ නාමාවලිය මෙතකින් අවසන් වනවා. මෙම සම්මානයෙන් පිදුම් ලැබීම සඳහා ඔවුන් සිදු කරන ලද ක්‍රියාවන් අවස්ථාවෝචිත ස්වේච්ඡාවෙන් සහ කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව පූර්ණ පරාර්ථකාමී භාවයෙන් යුතුව ඉටු කළ බව මෙම සිදුවීම් දාම අධ්‍යයනය කිරීමේදී හොඳින්ම ප්‍රදර්ශනය වන කරුණක්. එමෙන්ම යුද්ධය අවසාන භාගය වන විට මෙවන් කැපකිරීම් කෙරේ හමුදා සමාජිකින් වඩවඩාත් උනන්දු වීමට හේතු වන්නට ඇත්තේ ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයට අරුතක් ඇති බව ඔවුන් හොඳ ආකාරවම දැන සිටි නිසා බව වටහා ගත හැකි. ශ්‍රී ලංකාවේ හමුදා සමාජිකයින්ට පිරිනමන පරම වීර විභූෂණයට සමතැනහිලා සැලකිය හැකි ලෝකයේ පිළිගත් අනෙකුත් ඇගයීම් ලෙස බ්‍රිතාන්‍යයේ සන්නද්ධ සේවාවන්ට පිරිනමන වික්ටෝරියා ක්‍රොස් පදක්කමත්, ඇමරිකානු සන්නද්ධ සේවාවන්ට පිරිනමන මෙඩල් ඔෆ් ඔනර් යන පදක්කමත්, ඉන්දියානු සන්නද්ධ සේවා සමාජිකයින්ට හිමි පරම වීර චක්‍ර යන පදක්කමත් හඳුනාගත හැකි. ලොව කිනම් රටක කිනම් හමුදාවකට අයත් වුවද මෙම වර්ගයේ උසස්ම වීර පදක්කම් ලාභීන් වෙත ඔවුන්ගේ නිලය සහ තරාතිරම කුමක් වුවත් හමුදාවේ සිටින ජ්‍රේෂ්ඨතම සමාජිකයින් පවා එනම් හමුදාපතිවරුන් ඇතුළු සියලු දෙනා නිල බේදයකින් තොරව ආචාර කිරීම එනම් සෙලියුට් කිරීම ලොව පිළිගත් හමුදා සම්ප්‍රදායක්. තමන්ට වඩා ජ්‍රේෂ්ඨත්වයෙන් අඩු පුද්ගලයෙකු වෙත වුවද එවන් ආචාරයක් සිදු කරනු ලබන්නේ ඔවුන් විසින් මාතෘ භූමිය වෙනුවෙන් සිදු කරනු ලැබූ අතිවිශිෂ්ට සේවයාගය කිරීමක් හැටියටයි. බ්‍රිතාන්‍ය, ඇමරිකානු සහ ඉන්දීය හමුදාවන් පවා ජීවතුන් අතර සිටින හමුදා සමාජිකයින් වෙත වික්ටෝරියා ක්‍රොස්, මෙඩල් ඔෆ් ඔනර් සහ පරම වීර චක්‍ර යන පදක්කම් ප්‍රදානය කර ඇති නමුත් ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය වශයෙන් හැඳින් වූ එල්.ටී.ටී.ඊ. තීරණාත්මකව පරාජය කළ ලංකාවේ ත්‍රිවිධ හමුදාවල ජීවතුන් අතර සිටින කිසිදු හමුදා සමාජිකයෙක් වෙත පරම වීර විභූෂණය ප්‍රදානය කර නොමැතිවීම තරමක විමතිය දනවන සුළු කාරණයක් වශයෙන් හැඳින්විය යුතුමයි. පරම වීර විභූෂණයෙන් පිදුම් ලද විරුවන් සම්බන්ධයෙන් නැනස මේ දක්වා ඉදිරිපත් කරන ලද වීඩියෝ සියල්ලෙහිම ලින්ක්ස් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙහි සඳහන් කර තිබෙනවා. මෙම වීඩියෝව නිර්මාණය කිරීම සඳහා සියලු තොරතුරු ලබා ගන්නා ලද්දේ ප්‍රසාද් පොල්වත්ත මහතා විසින් රචිත අමරණීය සොල්දාදුවන් 32 නම් කෘතිය මගින් බවත් ස්තුතිපූර්වකව සඳහන් කළ යුතුය. පරම වීර විභූෂණයෙන් පිදුම් ලද ඒ උත්තරීතර විරුවන් පිළිබඳ ඉදිරිපත් කරන වීඩියෝ මාලාවකින් යලිත් හමුවෙමු. අපගේ වීඩියෝ පිළිබඳ ඉක්මනින්ම දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.